මේ මොනවද? මේ මෑ කරල්. මෑ කරල් නේ? ආ. ඉම හැදෙන්නේ නේද? ඈ? ඉම බිම වට මේ හැදෙන්නේ නේ? ආ. දැන් කොච්චර කාලද මේවට? මාස දෙකම ආර. සාමාන්‍ය මාස කීයක් විතර තියෙනවද මේවා? මාස කී? මාස දෙකම ආර විතර වෙනවා කලින්ද? ආ හා හා. කඩන්න පුළුවන්. ආ හා. වතුර දාන්න ඕනේ. ආ හා. මෙහි වතුර පොඩ්ඩක් අඩුයි නේද? ඔව් නලින් ගහලා තියෙනසෙ. ආ හා එහෙමද? ආයෙයින් තමයි වතුර ගන්න. එතකොට එක සැරයක් වගා කරාම කොච්චර කාලයක් තියෙනවද මේවා? මාස තුනක් වගේ තියෙනවා. මාස තුනක් හතරක් වගේ තියෙනවා. ආ හා හා. දැන් මේක වහිනකොට එතකොට ඇට කොච්චර ගේන්න ඕනද මේ කොච්චර ප්‍රමාණයක් දාලා තියෙන්නේ? ඇට කිලෝ එකක්. ඔව්. ඒ කිලෝ එකකින් කොච්චරක් දානවද? ඈ? අලි දෙකක්. ඒ කියන්නේ? ඒ කියන්නේ මැනලා මේ අපි. අලි දෙකක් කියන්නේ? බඹ 14 ඒවා. ආ බඹ 14 ඒවා. ඔව්. ආ හා. 28ක්. 28ක්. ආ බඹ 14 ඒවා 28 අලි දෙකක්. ඔව්. ආ හා හා. හේන් වගාවටම ආවේනික වචන ටිකක් නේ. ආ හේන් වගාවටම ආවේනික වචන ටිකක් නේද? ඔව්. මේකේ තියෙන්නේ මේව තමයි මාළු මිරිස්. ආහ. මාළු මිරිස් නෑ කරල්ලෝ ඇටගෑටි තමයි ඔය තියෙන්නේ. ආහ්. එතකොට හැම කාලෙම වගා කරන එකද කරන්නේ? ඔව් හැම කාලෙම වගා කරන එක කරන්නේ. ආ පෝච්චි වල වෙනත් පුළුවන් නේ. පොඩි නේ නේද? ගස් මිටි නේ. ඒ වර්ගයක් නේද? ඔව්. ඔයි මොකද මේ කරල් වර්ගෙ? 30 මේ. 30 මේ. ආ. ආ 30 මේ මේ විදිහට ඉඳන්න පුළුවන් නේ. පඳුරක් විදිහට පොඩියට හැදෙන්නේ. ඔව්. ආ හා. ඒක හැඩෙත් ලස්සනයි. ටිකක් මල් ගහක් වගේ. ඔව්. පොඩි පෝච්චි වල නම් ගෙදර ඉඳ ගන්නත් පුළුවන්. පුළුවන්. ඔව්. මේ දැන් මේ ඇට ටික මොකද කරන්න ඕන? ඔයද මේ වේලෙන්න දාලා? ඔව්. දැන් තුනක් විතර මේ ආරන් ගන්න. ආ පරණ වෙන්න. ආ හා. ඊට පස්සේ තමයි මේ වගේ හැදෙන්නේ. ආ හා ඊට පස්සේ තමයි මේ පැල කරන්න ඕනේ. පැල කරන්න. ආ හා හා. ආ පරණුනහම තමයි මේ වෙන්නේ නේද? ඔව් සතිය තුනක් වගේ තියන්න. ආ හා හා. ඔව්. එතෙන්නේ මේ තමයි මේ බීජ වෙන්නේ. බීජ වෙන්නේ. ආ හා හා. ආ දැන් මොකද හින්දා මට හරියන්නේ නැහැ. ඇත්තටම එළව පොඩි පොඩි දෙකක් වගේ දාලා තියෙනවා. ආ හා හරි හරි. හරි එනං ගිහින් ලේන්න හොඳේ. හරි. බොහොම ස්තුතියි.